කොපිකඩේ පාලයියයි කිව්වොත් අඳුරන්නේ නැති කෙනෙක් නැහැ. ඕනම කෙනෙක් අඳුරනවා. උපසේන සුභසිං සුභසිංහ තමයි ඇත්ත නම. ඉතින් අපි දන්නේ ඕන කෙනෙක් පාලයිය කියලා. පාලයිය සහභාගී වුණාද මේ ටෝනි හසන්ගේ අවසන් කටයුතු වලට? ඔබතුමත් එක්ක සමකාලීනව පුහුණුවත් කලා කටයුතු වල සම්බන්ධ වෙලා ඇතිනේ. අපෝ අපේ කියන්නේ මේ ජෝතිරාත්‍රියේම අවුරුදු 35ක් අපෙත් එක්ක එකට අවුරුදු 35ම ඉඳලා තියෙනවා. ඒ කියන්නේ වසරට එකයි කරන්නේ. ජූලි 7 වෙනිදා ඒ හැම ෂෝ එකම එදා ඉඳලා ජෝතිය නැති වෙච්ච දවස් ඉඳලම ඒ හැම සංගීත ප්‍රසංගෙම ටෝනි අයියා පෙත් එක ඉඳලා තියෙනවා. ඒ වගේම හොඳ ගායකෙක් හින්දි සිංහල දෙකම සිං කරන දෙමළ ඕන එකක් කරන්න පුළුවන් හොඳ ගායකෙක්. අපි පොඩි කාලේ ටෝනි හසන් සිං කරනකොට අපි බලන් යනවා මේ මාළුකඩේ ගාව ලොකු සංගීතයක් ගහනවා. ඒ කාලේ දැන් අවුරුදු 40කට වගේ ඉස්සෙල්ලා ගස්පන්දිගල්. ඔව් මාළුකඩේ පරණ මාළුකඩේ ගස්පන්දිනේ. ඔව් එතකොට මේ ඔය ටෝනියා ඉන්නව තමයි ෂෝ එකේ. ඒ වගේ ඉතින් එතකොට කියන්නේ කාගේ සිංදු? ජෝතිපාල මහත්තයා සිංදු. නෑ නෑ එතකොට හින්දි. අහින්දි. හින්දි තනිකරම හින්දි. තනිකරම ඒ කාලේ අවුරුදු 40කට ඉස්සෙල්ලා ටෝනි හසන් තමයි ලංකාවේ හිටපු හින්දි කියන්න පුළුවන් එකම මිනිස්සයා. හින්දි දන්න කතා කරන්න පුළුවන්. හින්දි කතා කරන්නත් පුළුවන්. තේරෙනවා. ඒ වගේ හැම අතින්ම දක්ෂ හොඳ නිර්මාණකාරයෙක්. ඒ වගේම ඉතින් අපේ හිතවත ඉතින් මම නම් මේ ළඟ ඉන්නේ. ඒ වුණත් කොහොම වුණත් මේ ටෝනියාගේ අභාවය අද දවල්ේ ආරංචි වුණා. මෙතනට අද සහභාගී වෙන්න ලැබීමත් මගේ භාග්‍යය. බොහොම ස්තුතියි. ඒ වගේම පොඩි දෙයක් අහන්න තියෙනවා පාලයියා. මේ ජෝතිපාල රාත්‍රියේ ජෝතිපාලගේ සින්දු නේද කියන්නේ? ඔව් ජෝතිරාත්‍රියේ ජෝතිපාලගේ සින්දු. එතකොට මේ ටෝනි හසන් මහත්තයා කියන්නේ ඒ ජෝතිපාලගේ සින්දු. ඒක ඒ අපේ සංගීත ප්‍රසංගයේට ලංකාවේ ඉන්න ගායක ගායිකාවෝ 30ක් විතර සහභාගී වෙනවා. හැම කෙනාම කියන්නේ ජෝතිපාලගේ එක සින්දුවක්. ජෝතිපාලගේ එක සින්දුවක් කියලා තමයි අපි ඒ ප්‍රසංගයේ උපහාරයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ. අවසාන වශයෙන් අපි කියන්නේ අපේ ආගමේ හැටියට වගේම ඒගොල්ලන්ගේ ආගමේ හැටියටත් අවසන් ගෞරවය පුද කරනවා. ඒ වගේම හොඳ තැනක් ලබන ආත්මි හරි ඒගොල්ලන්ගේ ආගමේ හැටියට හරි යන තැනකට නේද? ඔව්. යන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බලයියටත් අපි කියන හොඳ නිරෝගී සුවය ලැබේවා. තව තව කලා කටයුතු වලට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඒ වගේම ඔබේ channel එකටත් ආශිර්වාද කරන එක දිගටම කරගෙන යන්න කියලා. බොහොම ස්තුතියි.